කාලයක් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. වෘත්තිකයන්ගේ කනහරහා මොලයට නන්දලාල්ගෙන් වචනයක් ගියා කියලායි කියන්නේ අද මව්බිම් පුවත්පතේ සිරස්තලය. මොකද්ද මේ ගිය වචනේ කියනකොට විශේෂයෙන් වචනයක් කොට මේක කතාවක්. වෘත්තිකයන් නිසි ආකාරයෙන් බදු කිවල තිබුණා නම් ලංකාවේ ආර්ථිකයට මෙවැනි තත්ත්වයක් උදා වෙන්නේ නැහැ කියන එකයි මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. යනු මහ බැංකුව අධිපතිවරයා කියන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වන සංවත්සරයේ වෙනුවෙන් පෙරේදා පැවැතු වැඩසටහනකට එක්වමින් ලංකාවේ වෛද්‍යවරයෙකු බිහිවීම සඳහා ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව විශාල බදු මුදලක් ගෙවනවා. එයනුව වෛද්‍යවරයා සිය වෘත්තියේදී ගෙවලා ඇත්තේ ඊට වඩා අඩු බද්දක් බව තමයි මෙහිදී ප්‍රකාශ කරලා තිබෙන්නේ. වෘත්තීය ජීවිතය තුළ ගෙවන්නේ අඩු බද්දක් කියන එකයි මහ බැංකුව අධිපතිවරයා. මෙරට වෘත්තිකයෙකුට කොතරම් බදු ගෙවීමට තිබුණත් ඔවුන් ගෙවන්නේ කොපමණ දැයි සියල්ලන්ම දන්නවා කියන එකත් ප්‍රකාශ කරනවා. ඔස්ට්‍රේලියාවේ ඇමරිකාව වැනි රටකට ගියෝතින් උපයන හැම ඩොලරයකටම බදු ගෙවන්න වෙනවා. එසේ ඔවුන් බදු ගෙවන්නේ වෙනම රටක බවද මෙහිදී සඳහන් කරලා තිබෙනවා. ලංකාවට මුහුණ දෙන ප්‍රධාන ගැටලුව බදු ආදායම අඩු වීම බවයි ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තියෙනවා. මත්ම කතා බහට ලක් කරන කාරණය. ඉතින් ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙනකොට වියත් මග ඒ මග මේ මග ඔක්කොමත් එක්ක හිටියා වෘත්තික විශාල පිරිසක්. ඉතින් මේ බදු සහනේ ඇත්තටම ලැබුණේ පසුගිය බිලියන 600 වැඩිම කොටසක් ලැබුණේ මේ වෘත්තිකයන් කියන කොටසට නේද කියලා තමයි අහන්න වෙන්නේ. ඒ වගේම ඒ අඩු වෙච්ච බදු ආදමත් එක්ක රටේම ආර්ථිකයට සිදුවෙච්ච බලපෑම කොවිඩ් එකම ඔබ දන්නවා. විශේෂයෙන්ම ඒ සහන තීන්දු ගන්න තිබුණේ ওই විදිහටද කියලා තමයි අහන්න තියෙන්නේ. මොකද ඒකෙන් ඒ අවශ්‍ය වෘත්තිකයන්ට යම් කිසි සහනයක් ආට ඒක ඒ විදිහට සහනයක්ම ලෙසින් රටේ ජනතාවට ගියාද? රටේ ආර්ථිකයට කොතරම් බලපෑමක් එල්ල වුණාද? ඒ වගේම තමයි මේ වෘත්තිකයෝ විදිහට ඉන්න අය හරියට බදු ගෙවනවා නම් තමන්ගේ ගන්න ප්‍රමාණයෙන් ලොකු මුදලක් ගෙවනවා කියන එක වෛද්‍යවරුන්ටම ප්‍රකාශ කරා කියන එක තමයි සඳහන් කරන්න තියෙන්නේ. අද දවසේ සිරස්සලයේ ගෙනෙනවා.